මඩුල්ලේ නැවතිලා ගත ඇසිල්ලේ දැවටිලා ළඟම උන්නා එදා ස්නේහවන්ති මතක පිරුවා දැවටි දැවටි ඇලලි ඇලලි ආදරෙම දුන්නා එදා හදරි තුම් දෙනවා දැවටි දැවටි ඇලලි ඇලලි ආදරෙම දුන්නා එදා අවිසාවේදී චන්ද්‍රාදිත්‍ය ලෑගෙදර ඔයා මොකට දෙහයන්නේ චන්ද්‍රාදිත්‍යව හම්බ වෙන්න චන්ද්‍රාදිත්‍ය එහෙ නැහැනේ ඔ බොරුවටනේ රස්ති අදු වෙන්න යන්නේ ඔළුවේ තියෙන ප්‍රශ්න නිදහස් කරගන්න එක රස්ති අදු වෙනවට වඩා හොඳයි අම්මේ මන් දන්නවා එයා කොහොමත් මට මුහුණ දෙන්න එන්නේ නැහැ කියලා. කමක් නැහැ. ඒ ගෙදර අනිත් මිනිස්සු ඇතිනේ. රේෂ්මා මොනවා හරි කරන්න කුරුළුට ගේ අඟ දෙන්න එපා. සුවජ මම මොනවද කරන්නේ? මං කොහොමද කොල්ලෝ නවත්තන්නේ? අනේ මට තේරෙන්නේ නැහැ. මට මොකුත් තේරෙන්නේ නැහැ. අනේ ප්ලීස් මොනවා හරි කරන්න. යන්න යට යන්න දෙන්න එපා. හරි හරි හරි. ඔය රිලැක්ස් වෙන්නකෝ. මම කතා කරලා බලන්න. අභිමන් කිව්වා ටැක්සියක් එවනවා කියලා. ඒක යනකම් බලන් ඉන්නේ. ඔයාට ඒ ගමන යන්න ඕනේද? ඇයි? තාත්තව මරපුවයි තව මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නේ. කුරුළු ඔයත් ඔහොම තනියම යනකොට ඔයා හිතන්නේ චන්ද්‍රාදිත්‍ය මාව මරයි කියලාද? කුරුළු අපි තවම දන්නේ නැහැනේ මේක චන්ද්‍රාදිත්‍යමයි කළේ කියලා. කවුද දන්නේ මේක වෙන කවුරු හරි කළාද කියලා? අභිමන්ගේ අම්මා පූජා
මුලින් ඉඳලම ඔය දෙන්නට විරුද්ධකම් කළේ. එයාලා කවදාවත් කැමති නෑ කුරුළු ඔයාලා දෙන්න කසාද බැඳලා සතුටින් ඉන්නව දකින්න. හරි. ඔයාට මේක ඇත්ත නැත්ත හොයාගන්න ඕනේ. මම උදව් කරන්නම්. මම ඒක බලන්නම්. ඔයාට මාව විශ්වාසයි නේද? මට විශ්වාසයි. කොහෙවත් යන්න එපා. අපි තාත්තගේ බණයි දානේ ඉවරනකන් චුට්ටක් ඉවසමු. ඊට පස්සේ මාත්තුවට උදව් කරන්න. අපි කොහොම හරි චන්ද්‍රාදිත්‍යව හොයාගෙන මේකේ ඇත්ත නැත්ත දැනගමු. ඔයත් හරි මනුස්සෙක් නේ රයන්. දැන් ජෙරාඩ් ආපු කාරණාව අභිමන්ට කියන්න එපා කියලා ඔයාම ඔක්කොම විස්තරේ කිව්වා නේ? මට කියන්න සිද්ධ වුණා පූජා. කියන්න සිද්ධ වුණා? මොකද ඒක තමයි තේරුම. මට පේනවා දෙපැත්තම බැලන්ස් කරන්න හදනවා වගේ. අපේ ඊතර පීයක් නැති වෙලා තියෙනවා. පොඩි ළමෙක් වගේ කතා කරන්න එපා රයන්. ගෙදර පිහියක් නැති වුණා කියලා ජෙරාඩ් ආපු කන්නෝ අභිමන්ට කිව්වා කියන්නේ ඔයා හදන්නේ? හතර බීරි කතා කියන්න එපා. කුරුළුගේ තාත්තගේ මරණයට සම්බන්ධ එක පිහියක් තිබ්බේ අපේ ගෙදර. ඉතින් මේක ගැන වාසනා අපේ අයියට කියලා තියෙනවා. ඉන්ස්පෙක්ටර් හැමෝම ඉස්සරහා කියලා තින්නෙත් ඕකම තමයි. මේ මඩ කේස් එකට පිහිය දෙකක් යූස් කරලා තියෙනවලු. එකක් උල් පිහියක් අනිත් එක ගෙදර පාවිච්චි කරන නෝමල් පිහියක්. වාසනාව මේ විස්තරය අපේ අයියට කියලා. ඉතින් පර්සනල් අපේ අයිය වාසනාව එක්කන් ගිල මේකනේ අහද්දි මම බලෙන් වගේ ගිල ජිරාජ් විස්තරය කිව්වා. මට කියන්න දෙයක් නැති හින්ද. එතකොට මට මොකද්ද වෙන්නේ? කවුද මාව බේරගන්නේ? බය වෙන්න එපා. වඩ තානියක් වෙන්නේ බැයි. එක කන්ඩිෂන් එකක් උඩ. කන්ඩිෂන් එක මම මහත්තයලට එදත් කිව්වනේ චන්ද්‍රාදිත්‍ය මහත්තයා ඉන්න තැනක්වත් අපි දන්නේ නැහැ. ඇත්තද? එහෙනම් යන්කෝ. කොහෙද? පොලිසියද? එතකොට චන්ද්‍රාදිත්‍ය හැංගිලා දැනෙන් එළියට එයි. අනේ ඇයි මහත්තයා අපිට කරදර කරන්නේ? මේක මොන අපරාධයක්ද? අපල පීසි. කියන දේ පොලිසියට ගිහින් කියන්න. දැන් අපිට කරදර නොකර එන්න යන්න. අනේ නෝනා අපි මොන වැරද්දක් කරාද අපිව ගෙනියන්නේ? අපරාධකාරයෙක්ගේ හංගගෙන ඉන්න එකත් අපරාධයක් තමයි. අනේ මහත්තයා. බය වෙන්න දෙයක් නැහැ. තමු වරදක් කරන්නේ නැත්තම් කට උතර ගන්න ගෙදරටම ගෙන දානවා. ආදි පෙරදා. අනේ එහෙම කරන්න එපා මහත්තයා. අනේ නෝනා අපි මේක කරන්නේ. ඔය දෙන්න ගියතුල සර්ච් කරා. අනිත් මනුස්සය සමහරකට ඇතුළේ ඉන්න පුළුවන්. හරි සර්. අපි තමුන්නත් හොය හොය තමයි හිටියේ. එනවා එනවා. හත්තේ මාව එව්වේ කට උතරයක් ගන්න. මගේ මොන කට උතරද? ඒ පොලිසියට බලගම්. දැන් නගිනවා. අනේ හැටින් අනේ. නගින් නගින්.
අනිත් එක්කෙනා තව. නගිමු. හලෝ. හරි ලස්සන්ට බේරිලා යන්න නේද කල්පනාව? ඔයා කාටද කතා කරන්නේ? මම රැෂිලා. මං දන්නව. මං ඔයාට තමයි කතා කරන්නේ. මාව පටලවලා අම්මයි පුතයි ලේසියෙන් ගැලවෙන්න නේද හදන්නේ? මොනවද ඔයා මේ කියන්නේ? මට ඔයා කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ පූජා. ආන්ටි මේ නිකම් බබා වගේ කතා කරන්න ලැස් වෙන්න එපා. ඔයා හදන්නේ මාව නිකම්ම පටලවලා ඔයා ලේසින් ගැලවිලා යන්නද? තියාගන්නවා. මම අහුනොත් ඔයාවත් අරගෙනම තමයි යන්නේ. මාව? මාව අරගෙන කොහේ යන්නද? ඇයි? මම මොනව කරාටද? ඔයා කරපු දේවල් මගේ පිටපටවන්නද හදන්නේ පූජා? මේ ආන්ටි මේ කටවා ගන්නවා. ගිරිය පුප්පලා මට කෑ ගහන තරම් ඔයාට කොහෙන්ද හයියක්? ඔයා හිතුවද මම මේව පුරුදු වෙන්න කරනවා කියලා? මට අත් එක වැඩි කතාවක් ඕනේ නැහැ. මම මේ දැන් වීඩියෝ ක්ලිප් එකක් එවනවා. ඒක හොඳට බලනවා. ඊට පස්සේ මම කතා කරන්න. තියෙන ෆෝන් එක. ටෙලිෆෝන් නම්බර් එකක් එවනවා. ඒකට අර වීඩියෝ ක්ලිප් එක යවන්න. ඕකේ. ඕකේ. ඇයි වාසනා? එන්න. මහත්තයා, මට ලොකු කාරණාවක් කියන්න තියෙනවා. ඇත්තටම මම මේක කියන්න හිටියේ අභිමන් මහත්තයාට. ඒත්
අභිමන් මහත්තයාට ඉක්මනට කේන්ති යනවනේ. ඒකයි මම මේ කාරණාව මහත්තයාට කියන්න හිතුවේ. ඉතින් මොකද්ද වාසනාව? මට කියන්න. මහත්තයා මේක සැකයක් විතරයි. ඒත් මගේ හිත කියනවා මේ සැකේ බොරුවක් වෙන්න බෑ කියලා. මොකක්ද වාසනා? මේ බය නැතුව මට කියන්න. මහත්තයා කුරුළු මැඩම්ගේ ඩැඩි. රැන් පුතා පැද්දා වෙයි. මහත්තයා මං පස්සේ එන්න. නෑ නෑ මේ වාසනා යන්න එපා. ඔයා කියන්න හදාපු දේ කියන්න. නෑ මහත්තයා මොකුත් නෑ. මම නිකන් ආවේ. නෑ 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 රයන් හිටියට ප්‍රශ්නයක් නෑ. ඔයා කියන්න ආපු දේ කියන්න. මොකද ඔයා මේ කියන්න ආවේ මේ කුරුළුගේ ප්‍රශ්නයන්නේ? මොකද ඒක කියන්න. මොකද රෙඩි? නෑ නෑ මෙයා මේ කුරුළු ගැන මොකද්ද කියන්න ආවේ? ඉතින් ඒක කියන්න. නෑ ගමන් නෑ පස්සේ කියන්න. වන්නවට ලියුමක් ඇවිල්ලා. ලියුමක්? ඒකද මේ? ඔව් මේක තමයි. කියවල බලන්න. ගෙන කොච්චර හොයලා බලනවද විශේෂයෙන් මේ මං ගැන? ඉතින් මටත් යුතුකමක් තියෙනවනේ වාසනා. ඔයාගේ අම්මා ගැන, මල්ලි ගැන, විශේෂයෙන් ඔයා ගැන හොඳට හොයලා බලන්න. මං ඔයාට මුලින්ම කිව්වා දෙන දේ කාලා වෙන දේ විතරක් බලාගෙන ඉන්න කියලා. කෝ ඔයා මං කිව්ව දේ ඇහුවද? මතකද මං ඔයාට කිව්වා තිබුණට බලන්න තහනම්, කන් තිබුණට අහන්න තහනම්, කට තිබ්බට කතා කරන්න තහනම් කියලා? මං කියපු කිසිම දෙයක් පිළිගත්තද? ඔයා පව් වාසනා, ඔයාගේ අම්මටයි මල්ලිටයි ඉන්නේ ඔයා විතරයි. එයාලට මොනව හරි වුණොත් ඔයා දුකේ නේද පුතා? නෑ නෑ අම්මා මේ වාසනා අම්මටයි මල්ලිටයි ගොඩක් ආදරේ. බලන්නකෝ මේ මුකුත් කතා කරගන්න බැරුව බලන් ඉන්න හැටි. වාසනා අපේ පවුලේ ප්‍රශ්න අපි විසඳගන්නවා. ඔයයි කරදර හිතරගන්න එපා. ඔයාට කොහෙත්ම වැඩක් නෑනේ ඒවා. මෙච්චර මිනිස්සු ඉන්න තැනක මලින්දරුණේ මොකද කියලා දන්නවද?
ඔයාගේ අම්මයි මල්ලී ඉන්නේ හද්ද පිටිසර. එයාලට මොනා වෙන්න බැරිද? මට මීට කලිනුත් අම්මා කියලා තියෙනවා. අපේ ප්‍රශ්න වලට ගොඩක් ඇඟිලි ගහනවා කියලා. දැන් හොඳටම ඇති. මගේ ළඟ දෙවෙනි වතාවකුත් නැහැ, තුන්වෙනි වතාවකුත් නැහැ. මේ පළවෙනි වතාව සහ අවසාන වතාව. ආයේ මගේ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න ආවොත් මං ඔය වගේම ෆොටෝස් ටික ගෙනත් දෙනවා. හැබැයි ඔය ෆොටෝස් වල පණ පිටින් ඉන්නවා. ඒ ෆොටෝස් වලත් ඉඳි. හැබැයි පණ පිටින් නෙමෙයි. මේකේ මං විතරක් ඉන්නේ කොහොමද?